ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ යුගයක බෞද්ධයෙක් හැටියට කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කරන්න තියෙන ශ්‍රේෂ්ඨම උතුම්ම පූජාව සංඝයා ආරමුණු කරගෙන දෙන්නා වූ දානයයි කියලා. තේරුණාද? එතකොට මේ ලෝකේ යමෙකුට කරන්න තියෙන උතුම්ම පූජාව තමයි බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. මහරහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. තේරුණාද? එතකොට ඒ පින තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලයේ. ඊට වඩා කුසලයක් මේ ලෝකේ නැහැ. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නැහැ. තේරුණාද? නමුත් රහතන් වහන්සේලා ඉන්නවා. රාතන් වහන්සේලාට මහා සංඝය ආරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි දෙවෙනි ශ්‍රේෂ්ඨම කුසලයේ මේ ලෝකේ තියෙන්නේ. එතකොට තුන්වෙනි ශ්‍රේෂ්ඨ කුසලයේ තමයි එතන අනාගාමී ඵලයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයාට මහා සංඝ රත්නය ආරමුණු කරගෙන දන් දෙනවා. අනිත් ස්වාමීන් වහන්සේලාත් එතන ඉන්නවා. ඒක තමයි තුන්වෙනි ශ්‍රේෂ්ඨ දාණය. එතකොට හතරවෙනි ශ්‍රේෂ්ඨ දාණය තමයි ස්වාමීන් වහන්සේලා වඩම්මනවා. එතන සකුරුදාගාමී ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. ඒ සියලු දෙනාටම සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි හතරවෙනි ශේෂ දාණය. පස්වෙනි ශේෂ දාණය තමයි එතන සෝවාන් ඵලයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. ඒතොර ඒක තමයි පස්වෙනි ශේෂ දාණය. ඒ විදිහට නෝනා මෙහෙම මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා සාමණේර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දාණය. තේනවා සාමණේර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දාණය. ඉනොත් පල්ලෙහාට ගිහිල්ලා තමයි අපි ගෙමු උපෝසත දසශීලය සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන් ඉන්නවනේ. ඊට පස්සේ උපෝසත අටාංග සීලය. ඊට පස්සේ ආජීව අට්ටමක සීලය. ඊට පස්සේ පංච සීලය. ඊට පස්සේ තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දාණය. ඉන් පස්සේ තමයි නෝනා ළමා නිවාසවලට රෝහල් වලට දෙන දාන තියෙනවනේ. ඒගොල්ලන්ට දෙන දාණයයි තියෙන්නේ ඊටත් වඩා පල්ලෙහාට. ඉනොත් පල්ලෙහාට තමයි ওই බලු කපුටන් උදසා දෙන දාණය. නමුත් අපි රෝහලට ගිහිල්ලා ළමා නිවාසයට ගිහිල්ලා දන් දෙද්දි ඒගොල්ල පංච සීලය සමාදන් වෙලා ඉන්න පිරිසක් නම් ඒගොල්ලන්ට පංච සීලය සමාදන් වෙච්ච කෙනාට අදාළව දෙන්නා වූ දානේ ආනිසංශ තියෙනවා. ඒ නිසා දානේ ආනිසංශ පක්ෂය වැඩි වෙන්නේ ඒ අය සමාදන් වෙලා ඉන්නා වූ සීලේ ගුණාත්මක භාවය තුලයි. තේරුණාද? ඒ නිසා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානේ තමයි බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයාටත් අරමුණු කර දෙන්නා වූ දානේ. එදෙන්දි බුදුරයන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී එක්තරා අවස්ථාවක චීවරයක් ගෙනල්ලා පූජා කරන්න හදන වෙලාවේ බුදුරයන් වහන්සේ කියනවා මේ ගෞතමී මේක සංඝයා ආරමුණු කරගෙන පූජා කරන්න. බුදුරයන් වහන්සේ ආරමුණු කරගන්න එපා. තේරුණාද? සංඝයා ආරමුණු කරගෙන පූජා කරගන්න කියලා. නමුත් පළවෙනි දෙවෙනි තුන්වෙනි තුන් අවස්ථාවෙම මහා ප්‍රජාපති ගෞතමී ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම මත තමයි ප්‍රජාපති ගෞතමී තේරුම් ගන්නේ මහා සංඝයාට පූජා කරපු දෙයි ආනිසංස වැඩි කියලා. ඒ නිසා මේ මොහොතේ නෝනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යමක් මලකින් හරි පූජා කරනවා නම් තේරුණාද? ඒ පූජා කරන මලෙන් ලැබෙනා වූ කුසලයේ කවදාක්වත් අපිට විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. තේරුණාද? එක මහත්යෙක් කිව්වා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සියලුම සිව්පසයන් ලැබෙනවා. අපි කියන පාරේ ඉන්න දුගියෙකුට මුකුත් නැහැ, බඩගින්නේ ඉන්නේ කියලා. තේරුණා? ඒතකොට දැන් අපි කියමු දැන් අපි බත් පාසලයක් අරගෙන යනවා. බත් පාසලයක් අරගෙන යනකොට දැන් අපිට පේනවා යාචක මහත්යෙක් ඉන්නවා. මෙයා සුමානකින්වත් කාලා නැහැ. තේරුණාද? නමුත් ඒ යාචක මහත්යාට ඉස්සරහා තව මීටර් 500ක් ගිහම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. තේරුණාද? දැන් කෙනෙක් එනවා, කෙනෙක් බත් පාසලේ අරන් ඇවිල්ලා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට ඕන තරම් දාන තියෙනවා. මේ යාචක මහත්යා දැන් මෙතන මැරෙන්න යන්නේ. මම මෙයාට බත් පාසලේ දෙනවා කියලා. එයා අර යාචක මහත්යාට බත් පාසලේ පූජා කළා. එයා යනවා. තව මහත්යෙක් එනවා බත් පාසලයක් අරගෙන. එයා දකිනවා අතන නිරාහාරව ඉන්න යාචක කෙනා දකිනවා. නමුත් එයා දැකලා බුදුරජාණන් වහන්සේ දකිනවා. එතකොට එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට දෙන දානේ මහත්ඵල මහානිසංස කියලා. එයා යාචක මහත්තයා පව කරගෙන ගිහලා අර බත් පාසලේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එතකොට දැන් මේ දෙකෙන් ආනිසංස වැඩි කවුද? බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ දානය. එතකොට මේ යාචක මහත්මයා අතන කුසගින්නෙන් ආහාරේ නිරාහාරව ඉන්නේ නොනා එයා කළා වූ අකුසල් විපාකයක් නිසා. එයා පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ. දන් දෙන දේවල් වැළැක්වුවා. වැළැක්වීම නිසා එයාට බඩගින්න තමයි මැරෙන්න හරි ජීවත් වෙන්න හරි තියෙන්නේ. ඒ නිසා එතනදී මහත්ඵල මහානිසංස භාවයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දානය. දැන් සමහර වෙලාවට සමහරු කියනවා අපේ ගිහි පිංගතුල්ලා ගිහිල්ලා බෝධින් වහන්සේව කිරිකලවලි නාවනවා කියලා. හොඳයි. ඒතකොට කිරිකල 10ක් බෝධින් වහන්සේ නැවුවාම කෙනෙක් චෝදනා කරනවා අනේ මේ කිරිකල 10 අර දුප්පත් ළමයිට දුන්නා නම් කොච්චර පිනක්ද කියලා. නමුත් ඒක සාමාන්‍ය විවාහාරයේදී අපිට මේක සාධාරණයි කියලා දකින්න පුළුවන් ඒ ප්‍රකාශය. නමුත් කර්මය කර්මඵල තුල දිනවනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුදුරයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බෝධිය අවබෝධ කරගෙන යමෙක් කිරිකල වලින් බෝධින් වහන්සේ නැවුවා නම් මෙතන 1000කට දන් දුන්නට වඩා ශ්‍රේෂ්ඨ පිනක් අතනින් රැස් වෙනවා.
එනිසා බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දාණය අග්‍ර වෙන්නේ මේ වගේම මහා සංඝරත්නය උදෙසා දෙන දාණය මුල් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වෙලාවේ අපිට මේ මාර්ගයේ දශමයක් කරේ අපි මේ ධර්ම මාර්ගේ ගමන් කරනවා නම් ඒ දශමයක් හෝ ධර්ම මාර්ගය අපිට පාදලා දුන්නේ බුදුරජාණන් වහන්සේමයි එනිසා අපි සාස්තුන් වහන්සේ මුල් කොටගෙනයි මේ ගමනේ යන්න ඕනේ ද සාස්තුන් වහන්සේ මුල් කොටගෙන යන ගමනේදී අපි යන්නේ කොහටද ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ආරෂ්ඨාංගික මාර්ගයේ තුල මේ ගමන යන්නේ එනම් ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය මොකද්ද සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා දෙකකට බෙදෙනවා නමුත් අපි මුලින්ම ඉන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුල එතකොට ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද තෙරුවන් කෙරෙහි වූ සද්ධාව මුල් කාරණය එහෙනම් තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් කෙරෙහි ඇති කරගන්නා වූ සද්ධා එහෙනම් බුදුරජාණන් වහන්සේ මුල් වෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන මේ අනගමනේදී අපි මුලින්ම බුදුරයන් වහන්සේට කරන්නා වූ පුද පූජා ඒවත් පිළිවෙත් අපිට මේ ගමන යන ශක්තියක් වෙනවා නමුත් අපි එතන නතර වෙන්න පල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ තේරුණාද එනිසා කැමති කෙනා මේවා ආමිෂයේ පහු කරගෙන ප්‍රතිපත්තියට යනවා නමුත් හැම කෙනාටම අපිට කියන්න බෑ ප්‍රතිපත්තියට යන්න කියලා හැම කෙනෙකුම අපිම කියන්න බෑ බුදුරයන් වහන්සේට මේ පූජාවන් කරන්න එපා ඔබලා භාවනා කරන්න කියලා හැමෝටම කියන්න බෑ මොකද හැම කෙනෙක්ම මේ මාර්ගය තුල දාන සීල භාවනා කියන මාර්ගය තුල තමයි මුලින්ම ඉස්සරහට යන්නේ එනිසා මුලින්ම අනිවාර්යයෙන්ම අපි බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ කරන වල් පිළිවෙත් කරන්න ඕනේ ඒවෙන් බැහැරව අපිට ගමන ඉස්සරහට යන්න බෑ ඉස්සරහට යන කෙනා මේක පසු කරලා ඉස්සරහට යාවි එයාට ආමිෂය අතහැරලා ප්‍රතිපත්තියට යන්න පුළුවන් නමුත් හැමෝටම අපිට ප්‍රතිපත්තියට යන්න කියන්න බෑ ආමිෂයෙන් බැහැර වෙලා තේරෙනවද මොකද ලෝකේ ඉන්න අයගේ ඉන්ද්‍රිය ධර්මයන් එක එක ස්වභාවයෙන් තමයි තියෙන්නේ තේරෙනවද ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රියයන් වැඩිීමේ ස්වභාවය මත තමයි ආ ඉස්සරහට යන්නේ ඒතොර ඉන්ද්‍රිය ධර්මයන් වැඩිීමේ අඩු ස්වභාවයන් තියෙන ඇයිට අපිට අරයා යන මාර්ගය යන්න කියන්නේ කියලා අපිට කියන්න බෑ එයා අතන නවතිනවා එතනින් හරි එයා සතුට වෙනවා දැන් අපි කවදාකවත් අපිට කියන්න බෑ වෙසක් එකට පෙන්වන්න ආව තොරණ වැරදි කියලා වෙසක් එකට තියෙන්න ආව මේ උත්සව වැරදි කියලා මොකද මුළු ජීවිතේටම පන්සල්ට නොගිය මිනිස්සෙක් ඉන්න පුළුවන් ඒ පන්සල්ට නොගිය මිනිස්සයා වෙසක් දවටද වෙසක් තොරණ බලන්න යනවා දැන් තොරණ බලලා අර බුදුරයන් වහන්සේගේ රූපකාය අර රශ්මි ධාරාවන් අර ලයිට් දැකලා ඒ ගැන හිතමින් යා ගෙදර එනවා නමුත් කවදාකවත් පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා නැහැ නමුත් හිතමින් ගෙදර ඇවිල්ලා රැ නිදා ගන්නකොට එකපාරට මැරෙනවා මැරෙන වෙලාවේ සිහිපත් වෙන්නේ අර තොරණ එයා කියලා ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා එහෙනම් තොරණ තියෙන දේත් වැරදි කියලා අපිට කියන්න මොකද ඊට අදාළයි ඒකෙන් ප්‍රයෝජන ගන්නවා ඉතින් අපි එතනින් ඉස්සරහට ගියා නම් අපි දන්නව දැනගන්න ඕන ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට යන්න නමුත් ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට ගියත් නොනං කවදා හරි අපි මේ මාර්ගයේ ගිහිලා රහත් භාවයට පත් වෙන තමයි අපි මේ යන්නේ නේ නමුත් රහතන් වහන්සේ වුණත් තමන්ගේ ශාස්තුන් වහන්සේ හැටියට බුදුරයන් වහන්සේට වන්දනා කරනවා බුදුරයන් වහන්සේට මලින් සුවඳින් පූජා කරනවා නමුත් එයාට සංස්කාරයන් පිළිබඳ ගැටලුවක් නැහැ. එයාට කුසල් සිත් අකුසල් සිත් සකස් වෙන්නේ නැහැ. නමුත් මාර්ගය පෙන්වා වූ බුදුරජාණන් වහන්සේ කියන ගරුත්වය එයාට තියෙනවා. ඒතකොට කවදා හරි අපි රහත්භාවයටපත් උනත් ඒ රහතන් වහන්සේ කියන්නේ පරමාදර්ශී චරිතයක්. පරමාදර්ශී චරිතයක් කියන්නේ එයා මුළු ලෝකෙටම ආදර්ශවත් තමයි ජීවත් වෙන්නේ. එයාට බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා තුළ කුසල කුසල සංස්කාර රැස් වෙන්නේ නැහැ. නමුත් එයා ලෝකෙට පරමාදර්ශයක් වෙන්න ඕනේ. ලෝකෙට පරමාදර්ශයක් වුණ තැනදී රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උදෙසා මලින් සුවඳින් පූජා කරනවා. මොකද එහෙම නොකළොත් එයාව අනුගමනය කළ අනිත් අයත් ඒක නොකරන්නේ පුළුවන්. තේරුණාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ සාස්තුන් වහන්සේ. උන්වහන්සේයි මේ මාර්ගය අපිට මතු කරලා දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ උදෙසා තමයි අපි මුලින්ම පූජාවන් සිද්ධ කරන්න ඕනේ. හොඳමයි ස්වාමීන් වහන්සේ. සිරසේ FM පන්සිල් මළුවේ ඔබට අපි මතක් කරනවා ස්වාමින් වහන්සේගේ නහනට තියෙන ප්‍රශ්න අපට යොමු කරන්න 0112848888 උන්වහන්සේ පසක් කරගත් සත්‍යයත් එක්ක ඔබට දේශනා කරන මේ දහම් කරුණු ඔබේ ජීවිත මේ ජීවිතේ අපිට මහේශාක්‍ය ජීවිතයක් ලැබෙනවා එතකොට මේ ජීවිතේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද පෙර ජීවිතේ සංස්කාර තේරෙනවා එතකොට මේ සංස්කාර අපි ගෙවන්න නොනා අපි අලුතෙන් සංස්කාර රැස් කරන්න ඕන අපි අලුතෙන් සංස්කාර රැස්කලේ නැත්නම් අපේ මේ සංස්කාර ඉවර වෙච්ච තැනදී අපි අප්‍රමාණ දුකට අනාගතයේදීපත් වෙනවා. ඒ නිසා යමෙකුට මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීනයි කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයා පිනෙන් හීනයි කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ කියනවා පින කියන වචනේ අර්ථය තමයි සැපේ. යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ පින නිසා. මොකද එයා පෙර ජීවිතේ කළා වූ සංගය අරමුණු කරගෙන කර්මය කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන් කළා වූ පූජාවන් පින්කම් තමයි මේකට හේතුව. ඒ නිසා යමෙක් මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් හීන වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම යා පෙර ජීවිතේ පිනේ දුර්වලයි. ඒතකොට එහෙම ආයුෂ වර්ණයෙන් සැපේ බලයෙන් හීන වෙනවා නම් නෝනා අපි ආයිමත් දේවාල පස්සේ ගිහිල්ලා යంత్ర මන්ත්‍ර ගුරුකම් පස්සේ ගිහිල්ලා හරියන්නේ
නැහැ. ඒ වතුලින් අපි තවත් දුකටමයි යන්නේ. තේරුණා? එහෙනම් මේක කවුරුත් දෙවියෙක් බ්‍රහ්මයෙක් කරපු දෙයක් නෙමෙයි. තමා විසින් කරපු දෙයක්මයි. ඒසත් තමාගේ ජීවිතේට ආවිෂ වර්ණයේ සැපේ බලයේ හීන වෙලා ලෙඩ දුක් හැදලා මේවා වෙනවනම් අපි කවදාකවත් ගිහිලා බෝධින්නාංශයේ පඳුරක් බැඳලා තේරුමක් නැහැ. දේවාලයක ත්‍රිශූලයක ගිහිලා පඳුරක් බැඳලා තේරුමක් නැහැ. එහෙම පඳුරක් බඳිනවනම් පඳුරක් බඳින තියෙන හොඳම තැන තමයි තමාගේ මේ අතේ පඳුර මැඩ ගන්නවා. මොකද අතේ පඳුර තියෙනකොට Tamanට හැම වෙලාවෙම තේරෙනවා අකුසලයේ නිසායි මට මේ දේ උනේ කියලා. අකුසලයේ නිසායි මේ දේ උනේ කියලා දැකලා මොකද කරන්න ඕනේ? කුසල් දහම් තුල ශක්තිමත් වෙන්න. ඒ නිසා මේ ජීවිතයේ යමෙක් මේ මනුස්ස ජීවිතය ලැබලා දන් දෙන්නේ නැත්තම් දැන් අපිට පේනවා සමාජෙ හුඟක් අය ඉන්නවා දන් දෙන්නේ නැහැ. තේරෙනවා? ඒගොල්ලෝ දන් දෙන්න කැමති නැහැ. රැස් කරනවා, හම්බ කරනවා, ඒගොල්ලෝ කාලා බීලා හොඳින් සතුටින් ජීවත් වෙනවා. ඉන් එහාට දන් දෙන්න කැමැත්තක් නැහැ. එවැනි අයට නෝනා ආවිෂ වර්ණයේ සැපේ බලය එන්නෙන්නම හීන වෙනවා. තේරෙනවද? යමෙක් තමන් හම්බ කරන දෙයින් දන් දෙන්නේ නැත්තම් ඒ දන් නොදෙන්න වියදම් කරන්නා වූ හැම සතයක්ම ඒගොල්ලන්ට රෝගාබාධ උදෙසා වියදම් කරන්න වෙනවා. බෙහෙත් වලට, ෆාමසි වලට වියදම් කරන්න වෙනවා. මොකද ඒගොල්ල මෙතනින් ආයුෂ වර්ණේ බලය රැස් කරන්නේ නැහැ. ආයුෂ වර්ණේ සැපේ බලය රැස් වෙන්නේ මොකද්ද? දානෙ තුලින්, පින්කම් තුලින්. ඒතර පින්කම් නොකර දානෙ නොකර ඒවෙන් ආයුෂ වර්ණේ බලය රැස් වෙන්නේ නැති වෙනකොට ආයුෂ වර්ණ බලයේ හීනභාවය නිසා අනිවාර්යයෙන්ම රැස් කරන මුදල් ෆාමසි වලටයි වෛද්‍ය ශාස්ත්‍රයේ උදෙසා ඒගොල්ලෝ යොමු කරන්න. උනේයි මෙතන ආයුෂ වර්ණේ බලය ඒගොල්ලෝ රැස් කරන්නේ. එනිසා මේ ජීවිතයේ යමෙකුට රෝගාබාධ තියෙනවා නම් යමෙකුට වෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒගොල්ලෝ තව තව ශක්තිමත් ආකාරයෙන් දානීය තුල ස්ථාපිත වෙන්න ඕන. මොකද දානෙයි ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් ආදායම අඩු ජනතාව ඉන්නවා. ඒ ආදායම අඩු ජනතාව හුඟක් වෙලාවට දන් දෙන්න කැමැතියක් නැහැ. ඒගොල්ලෝ කැමති අනුන්ගේ දේ ලබන්න. මොකද ඒගොල්ලන්ට මුකුත් ලැබිලා නැහැ කියලා අනුන්ගේ දේ ලබන්න. එතන හරි භයානක තැනක් තියෙනවා. ඒගොල්ල තේරුම් ගන්න ඕනේ අපිට මේ දුප්පත් භාවය ලැබුණේ අපි සංසාරේ දන් දීලා නැහැ. තේරෙනවා? ඒ නිසා අනුන්ගෙන් ලබනවායි කියන තැන විතරක් නෙමෙයි. මේ මොහොතේ හරි අපේ දුප්පත් භාවය තුල ඉඳන් හරි අපි දක්ෂ වෙන්න ඕනේ. අපි දවසට රුපියල් 100ක් නම් හම්බ කරන්නේ රුපියල් 10ක් දන් දෙන්න. රුපියල් 1000ක් හම්බ කරන කෙනා රුපියල් 100ක් දන් දෙනවා. නමුත් රුපියල් 100ක් හම්බ කරන කෙනා රුපියල් 10ක් දන් දෙන්න දන් වෙන. එතකොට දුප්පත් මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සයා අනුන්ගෙන් බත් පාසලයක් කාලා නම් ජීවත් වෙන්නේ. ඒ අනුන්ගෙන් කන බත් පාසලේ තුනක් බත් කටක් දන් දෙන්න එයා දක්ෂ වෙන්නේ. එහෙම වුණොත් තමයි යාට මේ දුගී භාවයෙන් අනාගතේදී මිදෙන්න පුළුවන්. ඒ නිසා මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ නෝනා අනිවාර්යෙන්ම පෙර අපේ සංසාරේ අපේ පිනේ මදභාවයමයි. ඒ නිසා පිනේ මදභාවය නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය හීන වෙනවනම් අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම. පින් කිරීම තුලින් ආයුෂ වර්ණ බලය වැඩි කර ගන්න. දැන් අපි කියමු කෙනෙක් රාජකාරි කරනවා. එයා මාසෙකට රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් 10000ක් පඩිය අතර ගන්න වෙලාවේ එයා තුල අවංකවම තෘප්තියක් ඇති වෙනවා. මං රුපියල් 11000ක වැඩ කළා කියලා. එයා 11000ක වැඩ කරලා 10000 පඩිය අතර ගන්න. ඒ වෙලාවට අවංකවම එයාට සතුටක් ඇති වෙනවා පඩිය ගන්නකොට. ඒ සතුට කියන්නේ මොකද්ද? ආයුෂ වර්ණේ සැපේ බලය. වෙන දෙයක් නෙමෙයි. එතකොට එයා මේ පඩිය ගන්න මොහොතේම එයාගේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙලා තේන්න. එතකොට තව කෙනෙක් ඉන්නවා. එයා රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් පඩිය ගන්නකොට එයාටම හිතෙනවා අනේ මම රුපියල් 5000ක්වත් වැඩ කළේ නැහැ කියලා. එහෙනම් එයාට සතුටක් ඇති වෙනවද? එයාට ආයුෂ වර්ණයේ සැපේ බලයක් එකතු වෙනවද? නැහැ. එහෙමනම් කොතනදී වුණත් අපි හැම ශේෂ්ත්‍රයකදීම සතුට වෙන ආකාරයෙන් ඒ කටයුතු කරන්න ඕනේ. අපිට අවංකවම හිතට සතුටක් දැනෙන ආකාරයෙන් අම්මා තාත්තට සැලකුවා නම් අනේ මං අවංකවම අම්මා තාත්තට සැලකුවා. මගේ බිරිඳට යුතුයකම් ඉටු කරනවා නම් මං අවංකව බිරිඳට යුතුයකම් ඉටු කළා. මගේ සාම්පරිශාර යුතුයකම් ඉටු කරනවා නම් මං අවංකව ඒවා ඉටු කළා. සමාජයට මහාන බමුණන්ට වෙන්න තියෙන යුතුයකම් ඉටු කළා නම් මං ඒවා අවංකවම් කළා. ඒ අවංකභාවයේ හිතෙන මොහොතේම එයාගේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. තේරෙනවද? මේ මොහොතේම එයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ තමා සතුටෙන් ඉන්න. අනුන් සතුටු කරලා තමා සතුටින් ඉන්න. ඒක තමයි අපිට ලබන්න තියෙන ලොකුම ශක්තිය. මොකද අපි හිනාවකින් කෙනෙක් සතුටු කරන්න බැරි කමක් නැහැ. නේද? හිනාවක් වෙන්න අපිට වීදමක් යන්නේ නැහැ. නමුත් අපි මේ හිනාවෙනු සමහරලාට තව කෙනෙක් සතුටු කරන්න කැමති නැහැ. ඒ කියන්නේ අපේ ළඟ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබන්න අපිම කැමති නැහැ. ඒ නිසා අපිට දන් දීමෙන් අපි දක්ෂ වෙන්න ඕනේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබා ගන්න. එහෙමත් නැත්නම් ආමෝ වශයෙන් අනුන්ව සතුටු කරලවත් හිනාවකින් සතුටු කරලා වචනකින් සතුටු කළත් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. මේක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. මොකද ආයුෂයේ වර්ණයේ සැපේ බලය අපිට ජීවිතේට අත්‍යවශ්‍යයි. ඉතින් ආයුෂ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍ය නම් අපි දක්ෂ වෙන්න ඕනේ එක පැත්තකින් පින්කම් කරලා ආයුෂ වර්ණයේ බලය එකතු කරගන්න. එහෙමත් අදක්ෂ නම් අඩු වශයෙන් අනුන්ව සතුටු කරලා හරි හිනාවකින් කතාවකින් වචනකින් ඉරියව්වකින් හරි අනුන්ව සතුටු කළා නම් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා.